දානමෙන් පහළ ආසියානු කුසලානේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවන තරගයක් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 322 කඩලු 4කට පළමුවෙන් පන්දුවට පහරදී, නේපාල 19 පහළ කණ්ඩායම පන්දු 47 පන්දු 5කදී සියල්ලම දැවී ලබා ගත්තේ 262ක් පමණ. ශ්‍රී ලංකාව ලකුණු 60කින් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. පළවෙනි තරගයේ දෙවැන්ත ජයග්‍රහණයක් ලබා ගත්තේ ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව තරගයට මේ වන විට සුසුකම් ලබා අවසන්. තවත් එක් තරගයක් පමණයි ඔවුන්ට ඉදිරි වී තිබෙන්නේ. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට. බංග්ලාදේශ කණ්ඩායමත් මුහුණ දීපු තරග දෙකම ජයග්‍රහණය කර ඔවුන් ප්‍රසද් ලකුණු සටහනේ අංක 1ට සිටිනවා. ශ්‍රී ලංකාවත් මුහුණ දුන් තරග දෙකම ජයග්‍රහණය කර ප්‍රසද් ලකුණු සටහනේ අංක 2ට සිටින්නේ. බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගයෙන් අංක 1 සහ අංක 2 තේරීමට පමණයි දැන් තිබෙන්නේ අවසන් පූර්ව වටයට යාමට. කෙසේ වෙතත් අවසන් පූර්ව තරග මේ වන විට බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව සපුරාගෙන අවසන්. මෙම තරගයේ විශේෂ වාර්තාවන් කිහිපයක් පිහිටුවීමට සමත් වෙනවා. වයස අවුරුදු 19 පහළ කණ්ඩායමේ සදීෂ රාජපක්ෂ සහ චමිදු වික්‍රමසිංහ නව ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් වාර්තාවක් පිහිටවා තිබෙනවා. ඒ සදීෂ රාජපක්ෂ සහ චමිදු වික්‍රමසිංහ විසින් ලකුණු 223ක සම්බන්ධතාවයක් ගොඩනැගීමත් සමග එය වාර්තා පොත් අතරට එකතු වෙනවා. මීට පෙර හොඳම සම්බන්ධතාවය ලෙස සඳහන් වන්නේ පකිස්තානයේ ඉමාමුල් හක් සහ සාමි අස්ලාම් යන ක්‍රීඩකයන් දෙදෙනා. ඔවුන් දෙදෙනා 2012 වසරේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 213ක සම්බන්ධතාවයක් පවත්වා තිබෙනවා. එම වාර්තාව බිඳ හෙලීමට සදීෂ සහ චමිදු සමත් වෙනවා. සදීෂ රාජපක්ෂ ලකුණු 131ක් ලබා ගැනීමට සමත් වෙනවා. පන්දු 119කදී දැවැන්ත ඉනිමක් ඔහු ක්‍රීඩා කරන්නේ. 4 පහරවල් 11යි, 6 පහර 2යි. ලකුණු ලබා ගැනීමේ වේගය අතිවිශිෂ්ටයි 110යි. ඊට අමතරව චමිදු වික්‍රමසිංහ ආරම්භක පිතිකරුවා ලකුණු 111ක් ලබා ගැනීමට සමත් වෙනවා. පන්දු 126කදී 4 පහරවල් 8යි, 6 පහරවල් 2යි. ලකුණු ලබා ගැනීම වේගය 88ක් විදිහට සඳහන් වන්නේ. සදීෂ රාජපක්ෂ අංග 3 පිතිකරු විදිහට තමයි ඔහු ක්‍රීඩා කරන්නේ. මේ විශේෂම කාරණය පළවෙනි තරගයේත් මේ ක්‍රීඩකයන් දෙදෙනාම අර්ධ ශතක දෙකක් ලබා ගැනීමට සමත් වුණා. යනුව මොවුන් දෙදෙනා මේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයන් දෙදෙනා. ඒ වගේම අංක 3 පිතිකරු ලෙස සදීෂ රාජපක්ෂ ලැබපු ලකුණු 131 ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වයස අවුරුදු 19 පහළ ආසියානු කුසලානයක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව බවටත් පත්වනවා. එයත් වාර්තාවක් බවට පත්වනවා. ඒ ශ්‍රී ලංකා වාර්තාවක් සහ ආසියානු කුසලාන වාර්තාවක් බවටද එය පත්වනවා. වයස අවුරුදු 19 පහළ ආසියානු කුසලාන තරගයකදී අංක 3 ක්‍රීඩකයෙකු ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ආසියානු කුසලාන වාර්තාව විදියටත් එය සඳහන් වෙනවා. දැවැන්ත දස්කම් දක්වමිනුයි මෙම තරගයක් ජයග්‍රහණය කරන්නේ. පිට ඔබට මතක ඇති මේ වන විට ලෝක ශූරයන් වන බංග්ලාදේශ 19 පහළ කණ්ඩායමේ තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු එය විශිෂ්ට ලෙස 5 බිංදුවක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉන් අනතුරුව ප්‍රබල යොවුන් එංගලන්ත කණ්ඩායම 3-2 ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ කණ්ඩායම සමත් වුණා. දැන් ආසියානු කුසලානයේ පළවෙනි තරග දෙකක් ජයග්‍රහණය කර ඉදිරියට පැමිණීමෙන් සිටිනවා. හොඳ පෙරනිමිති පෙන්වමින් සිටිනවා මේ කණ්ඩායම. විශේෂම නායක දුනිත් වෙල්ලාලගේ වැනි ක්‍රීඩකයන් ඔහු මෙම තරගයේ ලකුණු 34ක් ලබා ගන්නවා. පන්දු 24කට 4 පාරවල් 3යි, 6 පාරක් සමගින් ඔහු විශේෂයෙන්ම දුනිත් වෙල්ලාලගේ වේගෙන් පන්දුවට පහර දිය හැකි ක්‍රීඩකයෙකු වගේම දක්ෂ දඟ පන්දු යවන්නෙක්, සදීෂ රාජපක්ෂත් පන්දු යවන්නෙක් වගේම හොඳ පිතිකරුවෙක්. ඉතින් මේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා අතර සිටින සහ දක්ෂතා පෙන්වන යොවුන් ක්‍රීඩකයන් ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයේ තරු වීමට වෙරදරන සහ මොවුන් අනාගතයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තරු වගේම ලෝකයේ ක්‍රිකට් තරු වේවි කියන අනාවැකි පෙන්වුම් කරන ආකාරයක් විශේෂයෙන්ම පෙනී යනවා මේ තරගාවලි කිහිපයම දිහා බලද්දී. කෙසේ වෙතත් ඒ කාණ්ඩයෙන් පකිස්තානය මේ වන විට තරග දෙකම ජයග්‍රහණය කර අංක 1 සිටිනවා. ඉන්දියානු කණ්ඩායම තරග 2යි 1 තරගයක් පමණයි ඔවුන් ජයග්‍රහණය කරේ. ඇෆ්ගනිස්තානයත් 1 තරගයක් ජයග්‍රහණය කර තිබෙනවා. ඊළඟ තරගයේ ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම 90යි ඔවුන්ගේ අවසන් පූර්ව තරග වලට පැමිණෙන්නේ. එසේ වුවොත් බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව සමගින් පකිස්තානය සුසුකම් ලබා අවසන්. ඉන්දියාව හෝ ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ තරග ජයග්‍රහණය 90 අවසන් පූර්ව තරග වලට පැමිණීමට නියමිතයි. එසේවත් බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරගයේ 28 වෙනිදා පැවැත්වෙනවා. අවසන් පූර්ව තරග 30 වෙනිදා පැවැත්වීමට නියමිතයි. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.